යන අවස්ථා වගේ කරනවා හොඳයි. ඒකම මේ මේ රටේ ඉතිහාසයේ දුන් ඉතිහාසයේ ගැන කතා කරමු නිසා මුස්ලිම් වීදි අපේ රටේ කියන්නේ මුස්ලිම්වරු අපේ අනුරාධපුරයේ පවා හිටියා කියලා එක ඉතිහාසයේ දනගෙන කාරණා. ඒත් එකම ඒ අය ව්‍යාපාරිකව නැත්තම් ඉතිහාස කර්මාන්තවල යෙදුණා. ව්‍යාප ඒකලෝ පෙරදාම සඳහා ලංකාවට ආපු එක තමයි සඳහන් වෙන්නේ සමර්ථයන් වල. ඒ විවාද ප්‍රකාශ තියෙන පොත. අද වෙනකොට සමාජයේ මේ හිංසා දැන් අපි මානව හිතවාදය ගැන කතා කරන්නේ සත්ත්ව හිංසනය කියන එක ගැන කියවෙනවා. අද හැම කෙනෙක්ම කිසියම් කර්මාන්තයක් කරන ජීවිතය. ඒත් අද සමාජයේ අපි දකිනවා වැඩිපුර සත්ත්ව හිංසනය වගේ ව්‍යාපාරික කටයුතු වල ඉඳලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයන් කියලා වගේ තමයි මගේ අදහස. ඒක 100%ක්ම නිවැරදි වෙන්න බෑ. වෙනත් ආගමිකයෝ තියෙනවා බෞද්ධයෝ තියෙනවා. මට දැනගන්න ඕන ඉස්ලාම් ධර්මයෙන් තෙන්ද පනවලා තියෙන නීති රීති මොනවද තියෙනවද එහෙම නැත්නම් ඒ ආගම පෞද්ගලික තීරණයක් නැත්නම් ඒකේ අනුග්‍රහයක් හෝ අනුබලයක් තියෙනවද කියන එක. ඊළඟ එක මේ අර තවත් එකක් තියෙනවා අර ආහාර වල තියෙනවා මොකද්ද මේ හලාල් කියලා එකක් ගැන කියනවා. ඒ පිටින්ම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා තියෙනවා. මහත්මයා ප්‍රශ්න දෙකක් යොමු කර තිබෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි සත්ව හිංසනය පිළිබඳව ඉස්ලාම් ධර්ම ස්ථාවරයේ කුමක්ද? ගොඩක් ව්‍යාපාරිකයෝ සතුන් සම්බන්ධ වෙළඳාමේ නියැලෙන්නේ මුස්ලිම් ජාතිකයන්. වෙනත් ජාතිකයනුත් නියැලෙනවා, බහුතරයක් නියැලෙන්නේ මුස්ලිම් ජාතිකයන් කියලා පළවෙනි ප්‍රශ්නේ යොමු කරලා තිබෙනවා. ඉස්ලාම් ධර්මයේ යම්කිසි ස්ථාවරයක් තිබෙනවා. අපට මෙම ලෝකේ සියලුම වස්තු දෙවියන් විසින් නිර්මාණය කරලා තිබෙන්නේ මිනිසාගේ යහපැවැත්ම සඳහා. ඉස්ලාම් ධර්මයේ දන්න පළවෙනි ස්ථාවරය මිනිසාගේ යහපැවැත්ම සඳහා, මිනිසා හොඳින් ජීවත් වීම සඳහා තමයි අන් සියලුම ජීවීන් වස්තුන් නිර්මාණය කරලා තිබෙන්නේ. මිනිසාගේ පැවැත්මට අවශ්‍ය දෙයක් මේ ලෝකයේ තිබෙන බාහිර මිනිසා නොවන අනෙකුත් වස්තුන් හා ජීවීන් තුලින් ලබාගත හැකි කියන මෙම වැකිය පවසනවා. නුඹලා වෙනුවෙන් ඔහු ලොවේ සියලු දේ නිර්මාණය කර තිබෙනවායි කියලා. මිනිසාට ආහාර වශයෙන් මාංශමය ආහාර අවශ්‍ය නම් ඒ මාංශමය ආහාර ලබා ගැනීමට ඉස්ලාම් ධර්ම තානමක් පනවලා නැහැ. මාංශමය ආහාර ලබා ගන්න පුළුවන්. නිර්මාංස ආහාර ලබාගත යුතුයි කියලා යම් කිසි කෙනෙක් ප්‍රතිපත්තියක් අගහනවා නම් ඒකට ඉස්ලාම් ධර්ම තහනම පැනෙවෙත් නැහැ. හේතුව ඒ ශාක එළවලු වශයෙන් අපි පරිභෝජනය කරන, ධාන්‍ය වශයෙන් පරිභෝජනය කරන දේවල් පව අපට තමයි දෙවියන් නිර්මාණය කරලා තිබෙන්නේ කියන එක ඉස්ලාමීය ස්ථාවරය. කෙනෙක් නිර්මාංශ කියලා හිතනවා නම් මම මාංශ අනුභවයෙන් තොරව ජීවත් වෙනවායි කියලා හිතනවා නම් ඉස්ලාම් ධර්ම තානම පනවන්න. ඇයි එහෙම හිතන්නේ? කා අනිවාර්යයෙන්ම ඔබ මාංශ ආහාර අනුභව කළ යුතුයි කියලා බල කරන්නේ නැහැ. නමුත් කෙනෙක් හිතනවා නම් Tamanට ආහාරත් අවශ්‍යයි කියලා ඒ සඳහා උට අවසර ලබා දෙනවා යම් යම් කොන්දේසි යටතේ. අපට තහනම් ආහාර වර්ග තිබෙනවා. ඒ තහනම් ආහාර වර්ග හැර විශේෂයෙන්ම සඳහන් කරනවා නම් සූකර මාංශ අපට තහනම්. ඌරු මස් අප තහ අනුභව නොකළ යුතුයි. ලේ අනුභව කරන පිරිසක් ඈත් අතීතයේ සිටියා. නබිනායකතුමාණන්ගේ කාලේ ජීවත් වුණා අය අතරත් සිටියා. අද වර්තමානයේ තිබෙනවා ලේ කැටි කරලා අනුභව කරන අය ඉන්නවා. සතුන්ගේ ලේ කැටි කරලා අනුභව කරනවා. අනුභව කරන පිරිසක් ඒ ලේ අපට තහනම්. ඒ වගේම අපට තහනම් තවත් සමහර දේවල් තිබෙනවා. විෂකාරක සත්වයින් තහනම්. දඩ නිය තිබෙන සත්වයින් තහනම්. දඩ දත් තිබෙන සත්වයින් තහනම්. ඉබේම මල සතුන් තහනම්. ලේ වගුරුවන්නේ නැතිව ලේ වැගිරීමකින් තොරව ඉබේම යම්කිසි සත්වයෙක් මලා නම් ඒ සත්වයාගේ මාංශ අනුභව කිරීමත් තහනම්. මෙසේ යම් යම් මාංශ වර්ග අපට තහනම් කර තිබිලා. ඒ හැර අනෙකුත් මාංශ යම් කිසි කෙනෙක් කැමති නම් අනුභව කරන්නට පුළුවන්. නමුත් අනිවාර්යෙන් අනුභව කරන්න කියලා ඉස්ලාම් ධර්ම පවසලා නැහැ. ඇයි මේම කිව්වේ? හේතුව මොකද්ද? හේතුව තමයි අපි ජීවත් වන ප්‍රායෝගික ජීවිතයේ මාංශ අනුභවයෙන් තොරව එසේ නැත්නම් තවත් ජීවයක් ඝාතනය නොකර චේතාන්විතව හෝ චේතාන්විත නොවන ආකාරයෙන් හෝ තවත් ජීවියෙකුගේ පණ උදුරා ගැනීමකින් තොරව ප්‍රායෝගිකව ජීවත් වන්නට බෑ. ඔබ සියලු දෙනාටම දන්න වෙළඳ දැන්වීමක පාඩයක් තමයි පලිබෝධ නාසක අනුසුරු සහිතයි ප්‍රවේශමෙන් පානය කරන්නද නැහැ, පරිහරණය කරන්න. ඇයි පරිහරණය කරන්න කියන්නේ ප්‍රවේශමෙන්?
ඒව මොනවටද දාන්නේ පලිබෝධනාශක කෘමිනාශක වශයෙන් කෘමීන්ට තමයි දාන්නේ කෘමීන් මොනවද ඇවිල්ලා ගොවිතැන් කටයුතු වලදී කරන්නේ අපේ පළදාව අස්වැන්න විනාශ කරන්න හදනවා දැන් මම මාංශ ජීවියෙකුගේ ජීවිතයේ උදුරා නොගෙන හාල් ලැටයක්වත් මට කන්න බැරි අවස්ථාවක් උදා වෙනවා මෙවැනි අවස්ථාවකදී ඉස්ලාම් ප්‍රායෝගිකත්වයේ බලනෝ දැන් මම පලිබෝධනාශක ඉසිනකොට ගොවිතැනේ හේනේ ඉසිනකොට කෘමීන් විනාශ වෙනවයි කියන එක දන්නවනේ මට චේතනාවක් තිබෙනවනේ මරණ චේතනාවක් නැහැ කියලා කියන්නත් බෑද අනිවාර්යයෙන්ම මැරෙන්න තමයි දාන්නේ මට චේතනාව තිබෙනවා මම චේතනාන්විතව තමයි මරන්නේ නමුත් ඇයි මැරුවේ නිකන් ඉන්න මේ එහෙ මෙහෙ යන කෘමීන්ව ඇදලා දාලා මම මැරුවේ නැහැ ඒ කෘමීන්ව මම ගිනි දාලා ඇවිලුවේ නැහැ ආහාරයට සුදුසු දෙයක් මේ පොළොතලෙන් ලබා ගන්නකොට ඒ ආහාරය විනාශ කරන යම්කිසි සත්ව වර්ගයක් සිටනවා නම් ඒ සත්ව වර්ගයා මාගේ අවශ්‍යතාවයට හරස්වන නිසා එතනදී මට විනාශ කරන්න සිද්ධ වෙනවා මෙවන් වූ මට්ටමක මේ ප්‍රායෝගිකත්වයේ මත මාංශ අනුභවයට ඉස්ලාම් අවසරය ලබා දුන්නා අපේ මිනිස්සු කන්නේම හරක් මස් කියන එක වෙන කතාවක් මේමයි දැන් තියෙන දෙයක් න්‍යායාත්මකව සමහර දේවල් තිබෙනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට එක්කෙනෙක්ට හරක් මස්මයි ගන්න ඕනේ කියලා හිතුවනම් ඉතින් මොනවත් කරන්න බෑනේ තානමක් නැතිකොට හරක්මද ගන්න ඕනේ කියලා ආන්නත් බෑ න්‍යායාත්මකව තහනම් නැහැ ඒක ප්‍රායෝගිකව ඒ පදනමක් තිබෙනවා කියන එකක් තියෙනකොට වළක්වන්න බෑ නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හරක් මස් කෑමේ ප්‍රතිශතය අඩු කරන්න ඕන අවම කරන්න ඕන හරි මම හරක් මස් නොකා මත්ස්‍ය ආහාර පමණක් අනුභව කරන්න පුළුවන්ද එයත් පරපණ නැසීමක් සත්ව හිංසනයක්නේ මාළුන්ට හිංසා කරන එක හිංසනයක් නෙමෙයිද සත්ව හිංසනයක් සත්වයක් වුණාම හැම මාළුනුත් අපිට ඒ ගණයේ තුලට එනවා මත්ස්‍ය ගණයේ යටතේ මාළුනුත් සත්ව ගණයට අදාළ වෙනවා අප රට වටේ තියෙන්නේ සාගරේ නමුත් අපි සැමන්ටින් ආනයනය කරන රටක් අපේ දෛවයේ ලියවිලා තිබෙන ඇටි බලන්න රට වටේ සාගරේ ආනයනය කරන්නේ සැමන්ටින් පිට රටේ එතකොට අපිට බැරි වෙලා තිබෙනවා අපේ රටේම නිෂ්පාදනයක් හරියට ඇති කරගන්න. නමුත් අපේ මාළු කර්මාන්තයක් තිබෙනවා. මත්ස්‍ය කර්මාන්තයක් තිබෙනවා. ඒ මත්ස්‍ය කර්මාන්තය අපි යෙදෙන්නේ ඇයි? අපට අවශ්‍ය වෙනවා. සමහර වෛද්‍යවරු නිර්දේශ කරනවා සමහර අවස්ථාවලදී ඔබට අයඩින් ශක්තිය අධිකවම අවශ්‍ය නම් මත්ස්‍ය ආහාර ලබා ගන්න. ඔබට කැල්සියම් අධිකව ලබාගත යුතු නම් කරවල, හාල් මැස්සෝ අධිකව ඔබ ආහාරයට ලබා ගන්න. යකඩ ශක්තිය අවශ්‍ය නම් මස් මාංශ අනුභව කරන්න කියලා සමහර තැන්වල නිර්දේශ වෙනවා. ඒව අපට සමහර අවස්ථාවලදී අපේ ඇඟට අවශ්‍යයි. නමුත් ඒව සත්ව හිංසනයක් කියලා සලකලා අපි බැහැර කරන්න ගියොත් මිනිසාගේ පැවැත්ම ප්‍රශ්නාර්ථයක් වෙනවා. මෙතන ඕනේ මිනිසාගේ පැවැත්ම සතුන් ආරක්ෂා කරන්නත් මිනිසා ජීවත් වෙන්න ඕන. ප්‍රමුඛතාවය මොකද්ද? එහෙම කියලා පාර යන බල්ලෙක්ට නිකන් යන ගමන් ගල් ගහගෙන යන්න බෑ. නමුත් අපේ මිනිස්සු බල්ලොන්ට ගල් ගහන්නේ නැද්ද? දකින්න බෑ බල්ලෙක්ට ගල් ගහනවා. නබිනායකතුමාණන් එක සිද්ධියක් පවසනවා දුරාචාරයේ අනාචාරයේ යෙදුණු කාන්තාවක් නබිනායකතුමාණන්ගේ කාලයට පෙර කාලයේ ජීවත් වුණු කාන්තාවක් ගැන නබිනායකතුමාණන් අනාවැකි කියනවා නබිවදනක් පවසනවා හෙලිදරව්වක් කරනවා දේව වාක්‍යයක් වගේ ඒ කාන්තාව දුරාචාරයේ අනාචාරයේ යෙදෙන කාන්තාවක් නමුත් ඒ කාන්තාව ගමන් කරමින් සිටින අවස්ථාවේදී සුනකෙක් පිපාසිතව පොහෝ කරදරවලට මූණ දීලා දැන් පිපාසිතව ඉන්න අවස්ථාවකදී පානය කරන්න ජලය ලබා ගැනීමට නොහැකිව ලිඳක් යට බොහෝම වෙහෙස මාංශයට පත් වෙලා විඩා වෙන්න ඉන්න අවස්ථාවේදී මේ දිහා ඒ අනාචාරයේ යෙදුණු කාන්තාව එක දැකලා බලලා තම සපත්තුව තමන් පාවහන් වශයෙන් යොදාගත්තු දේ තුලින් ඒ ලිඳට බැහැලා ජලය රැස් කරලා ඒ ජලය පෙව්වා ඒ සුනකයාට මේ හේතුව නිසාම ඒ කාන්තාව ස්වර්ගස්ත වෙනවයි කියලා නබිනායකතුමාණන් පවසනවා. මුස්ලිම් ජනතාව සුනකයන්ත් එක්ක පොඩ්ඩක් ඈතින් තමයි ඉන්නේ. ඒකට අපිට හේතුවක් තිබෙනවා සුනකයාගේ අද කේටේ විස බීජ බොහෝමයක් තිබෙනවා. ඒක අපට ස්පර්ශ කරන එක අපට අපිරිසිදුයි කියලා තිබෙන නිසා තමයි ඒ සුනකයාගෙන් පොඩ්ඩක් ඈත් වෙන්නේ. බයටත් ඈත් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මෙවැනි අපිරිසිදු තත්වයක් තිබෙනවා. නමුත් ඒ කාන්තාව එවන් වූ අපිරිසිදු තත්වයක සිටි සුනකයා පවා ජලයෙන් පිපාසිතව බැලපෙමින් සිටන විට තැවෙමින් සිටන විට ඒ කාන්තාව සුනකයාගේ පිපාසය සංසිඳුවයි කියන්නේ
අනාචාරයේ කාන්තාව යදුනද කියන එක නෙමෙයි දෙවියන්ගේ නිර්ණායක වුණේ ස්වර්ගස්ත කරන්න. මොකද්ද නිර්ණායක වුණේ? ඒ සත්වයාට දවපු කරුණාව. තවත් දෙයක් නමිනායකතුමාණන් පවසන තවත් උපාසක මාතාවක් හිටියා පෙර කාලේ. යාඥාවන් සර්ව සම්පූර්ණයෙන්ම සිද්ධ කරනවා. සියලු සිල් රකින්නවා. නමුත් ඒ කාන්තාව තමන්ගේ අසල්වැසියන් සමග ඉතාමත් කටුක ලෙස කටයුතු කරා. ඉතාමත් වෛරීව කටයුතු කරා. ඒ කාන්තාව තවත් දෙයක් කරා. තමන් වෙත බලලෙක් හිටියා. ඒ බලලාට ආහාර ඒ කාන්තාව සැපයුවෙත් නැහැ. ඒ බලලාව නිදැල්ලේ ඉඩ හැරලා ඒ බලලාම තමා විසින් තම ආහාරය සොයා ගන්නට ඉඩ සැලසුවෙත් නැහැ. මේ නිසා ඒ උපාසක කාන්තාව අපාගත වෙනවයි කියලා ලම්බිනායකතුමාණන් පවසනවා. සිද්ධි දෙක සංසන්දනය කරලා බලන්න. අපි නිකරුණේ සත්වයෙක්ට ඉන්සාවක් කරනවා නම් අපාගත වන පාපයක්. නමුත් අපි ඉන්සනය කරන්නේ නැද්ද? ද අපි කිරිපිටි බොනවා නේද? කිරිපිටි කියන්නේ මොනවද? අපි කොහෙන්ද අදාගත්තේ? කිරිපිටි අදාගන්නේ එළදෙනගේ කිරිවලින්. එළදෙන කිරි ලබා දුන්නේ කාටද? අපිටද? ඒ එළදෙන කිරි දුන්නේ අපිටද? තමන්ගේ පැටවුන්ටද? ඒ එළදෙනගේ පැටවුන්ට. අපට කිරි දුන්නේ නැහැ. අපට කිරි දෙන්න එළදෙනට කිරි උනන්ඩ අවශ්‍ය නැහැ. නමුත් අපි මොනවද කරේ? වැස්සිව පෙන්නලා ටක් ගාලා ඒ කිරි ටික බටයක් දාලා දොවා ගන්නවා. ඊට පස්සේ ඒක රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා කිරිපිටි බවට පත් කරලා ඒවා කර්මාන්තයක් වාණිජ කර්මාන්තය අරහා වෙළඳපොළට ගෙනල්ලා නැවත ඒක දිය කරලා කිරි බවට පත් කරලා තේකොළ දාලා තේ ටික අදා ගන්නවා නැත්නම් කිරි ටික බොනවා. ඒවා ආවේ කාටද? අපට කියාද ඒ එළදෙන අපට කිරි දුන්නේ නැහැ. තමන්ගේ වැස්සිටයි තමන්ගේ පැටවුන්ටයි දෙන්න තිබුණ කිරි ටික තමයි අපි උදුරලා ගත්තේ. මේවා අපි සතුන්ට කරන හිංසනයක් නෙවෙයිද? ඉන්සනයක් වශයෙන් අපි සලකන්නේ හේතුව තමන්ගේ පැටවුන්ටත් කිරි ලබා දෙන අතරතුරේදී අතිරේක කිරි ප්‍රමාණය අපි ලබාගෙන අපි ප්‍රයෝජනයක් ලබනවා, අපි යහපතක් ලබනවායි කියන ස්ථාවරය තමයි ඉස්ලාම් පවසන්නේ. අන්පන ඝාතනය නොකර, අනුන්ගේ පණ උදුරා නොගෙන, සතුන් නොමර අපි ජීවත් විය යුතුයි කියන මතය දරනවා නම් අපිට මදුරුවන්ව තලන්නත් බෑ. මදුරුවෙක් වුණත් ජීවයක්. හිතාමතා තමයි අපි මදුරුවව ඝාතනය කරන්නේ. එතනදී අපි කල්පනා කරලා බලන්නේ ඒ මදුරුවා මාව දෂ්ට කරනකොට මට ලෙඩක් රෝගයක් ඇති වෙයි නම් ඒ වළක්වා ගැනීම සඳහා, මාව ආරක්ෂා කර ගැනීම සඳහා ඒ මදුරුවව මරණයක පවක්වන්නේ නැහැ. මේ ස්ථාවරයේ මත ඉඳලා තමයි ඉස්ලාම් කිව්වේ කැමැතිනම් සාහාරත් ලබා ගන්න. ද අපි දැන් නිර්වින්දිත කරන බෙහෙතක් ගැන දැන් ප්‍රශ්නයක් යනවා ලංකාවේ. ලංකාවේ හැම එකෙම ප්‍රශ්න තියෙනවානේ. අපේ ගෑනු එකපාරට සුදු වුණානේ ලංකාවේ. සාමාන්‍ය තලෙළු වර්ණනේ, සාමාන්‍ය වර්ණයේ ගෑනුන්ගේ එකපාරට සුදු වුණානේ. නිකන් රබර් සුදු රබර් වගේ, රබර් කිරි වගේ. නහරවල් ඔක්කොම කොළ පැහැයෙන් පේනවා එළියට. මොකද්ද මේ වෙන්නේ කියලා බලනකොට මුහුණ සුදුයි, අත් සුදුයි, කකුල් ඔක්කොම කළුයි. බේතක් එන්නතක් විඳගෙන තිබුණා. මොනවද එන්නත? පිළිකාවට වශයෙන් යොදන එන්නත ටික මේගොල්ලෝ සුදු වෙන්න ගහගෙන ඇඟට. පිළිකා කරකයක් ඇඟ තුලට බස්ස ගන්නවා. මෙන්න අපේ මිනිස්සු කරන වැඩ. මම නිකන් උදාහරණයක් වශයෙන් කිව්වේ. මෙවැනි සමහර බේත් තියෙනවා. අපට නිර්වින්දිත කරන සමහර බේත් නිර්මාණය කිරීම සඳහා අපි යොදාගන්නේ මොකද්ද? සර්පයාගේ විස. අපේ හැඟ හිරිවට්ටීමට සලස්වන්නේ සැත්කම් වලදී. හිරිවට්ටන්න සලස්වන්න අවශ්‍ය කරන බෙහෙත එන්නත අදන්නේ සර්පයාගේ විස වලින්. සර්පයා විස කියන්නේ සර්පයාව ජීවතුන් අතර තබලා ඒ විස ගන්නෙ නෑ. එහෙම අපට විස දෙන්නෙත් නෑ. සර්පයා දෂ්ට කරොත් තමයි විස වෙන්නේ. ඒ සර්පයාව ඝාතනය කරලා සර්පයාගේ ඇඟ තුල නිර්මාණය වෙලා ගොඩනැගිලා තිබෙන ඒ විස ටික යම්කිසි ක්‍රමවේදයකින් එළියට අරගෙන ඒට යම්කිසි රසායනික විපර්යාසයක් සිද්ධ කරලා තමයි බේත නිර්මාණය කරන්නේ. ඇයි අප්පා මේ පොළඟව මරලා දැම්මේ පවුනේ කියලා, ඇයි මේ සර්පයාව මරලා දැම්මේ පවුනේ කියලා කවුරුත් එතන ප්‍රශ්නයක් නගන්නේ නැහැ. හේතුව මිනිසාට අවශ්‍ය නම් සතෙක්ගේ ජීවිතය උදුරා ගැනීම පවක්වන්නේ නැහැ කියන එක. අනවශ්‍ය ලෙස සතෙකුගේ ජීවිතය උදුරා ගත්තා නම් ඒ අපාගත වන පාපයක් වශයෙන් ඉස්ලාම් දහම පවසන ඒ මට්ටම තුල තමයි කැමැතිනම් නිර්මාංශ, කැමැතිනම් මාංශ ආහාර අනුභව කරන්න කියලා ඉස්ලාම් දහම පැවසුවේ.